එංගලන්ත කණ්ඩාමේ මීළඟ තරගාවලිය තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක. ඒ ශ්‍රී ලංකාවේදී මේ තරගාවලිය එංගලන්තයට ලේසි වෙන එකක් නෑ. මොකද දඟපන්තිය වන්න හැමෝම අසරණ වෙන එංගලන්තයට ශ්‍රී ලංකාවේ දඟ කැවෙන තනතිලි සුව පහසු වෙන්නේ නැති නිසා. මේ තරගාවලිය ගැන එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් ක්‍රිකට්බස් එක්ක තිබුණු සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා. පීටර්සන් කියලා තිබුණේ මේ තරගාවලියට යන එංගලන්ත කණ්ඩායමට ලේසි වෙන එකක් නෑ කියලා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම එක්ක කවුද ලංකාවට යන්න ඕන කවුද නොයන්න ඕන කියන එක ගැන පීටර්සන් අදහස් දක්වලා තිබුණා. කාලයක් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදිහට හිටපු ඇල්ස්ටියා කුග්ගේ සමගනීමත් සමග ආරම්භක ප්‍රතිකරුව කීටර් ජෙනින්ස් ගැන පීටර්සන් කියන්නේ මෙහෙම කතාවක්. ජෙනින්ස් හොඳ ආරම්භක ප්‍රතිකරුවෙක් නෙමෙයි. මම එහෙම කියන්න කැමති නැහැ. හැබැයි මට ඒ දේ කියන්න වෙනවා. ඔහුගේ තැනට වෙන විකල්පයක් සොයාගන්නම වෙනවා. කුග්ගේ සමගනීම එංගලන්තයට ලොකු පාඩුවක්. මොකද ඔහු කාලයක් තිස්සේ එංගලන්තයට ලොකු සේවයක් කරපු ක්‍රීඩකෙක්. සමහර තරගවල කුග් අවසන් ක්‍රීඩකයෙක්වත් කණ්ඩායම ඇදගෙන ගිහින් තියෙනවා. මේ වගේ ක්‍රීඩකෙක් නැති එක ලොකුම පාඩුවක්. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් ඉක්මනින් සොයාගන්න බැරි වෙයි. ලෝකයේ තියෙන හොඳම ප්‍රාන්ත ක්‍රිකට් තියෙන්නේ එංගලන්තේ. ප්‍රාන්තවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ බැලුවම ශ්‍රී ලංකා සංචාරයට කෙලින්ම යොමු කරන්න හොඳ තත්ත්වයේ ක්‍රීඩකයෝ තමන්ට පේන්නේ නැහැ කියලා තමයි පීටර්සන් කියන්නේ. එංගලන්ත කණ්ඩායමේ හිඩැස් තිබුණට ඒවා පුරවන්න ක්‍රීඩකයෝ මට නම් ප්‍රාන්ත ක්‍රිකට් වල පේන්නේ නැහැ. මොකද මේ වෙද්දි දක්ෂ ක්‍රීඩකයෝ සල්ලි වැඩියෙන් ලැබෙන ක්‍රිකට් වලට යොමු වීමක දක්ෂ ක්‍රීඩකයෝ ප්‍රාන්ත තරඟ කරනවා අඩු වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා සංචාරයට හොඳ ක්‍රීඩකයන් මට ප්‍රාන්ත ක්‍රිකට් වල නම් එකපාරටම පේන්නේ නැහැ. මේක එංගලන්ත ක්‍රිකට් වලට දිගු කාලීනව නරක විදිහට බලපාන්න පුළුවන්. පීටර්සන් කියන්නේ එංගලන්ත කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුව විදිහට මොයින් අලි ක්‍රීඩා කරන එක තමන් අනුමත කරන්නේ නැහැ කියලා. අලි තමන්ට ලැබුණු අවස්ථාවෙන් ලකුණු ලබා ගත්තත් මම නම් ඔහු දිගු කාලීනව අංක 3 ක්‍රීඩකයා විදිහට යෝජනා කරන්නේ නැහැ. මම හිතන්නේ ජේම්ස් රෝයි තමයි අංක 3 ක්‍රීඩකයා කණ්ඩායමේ ඉන්න ඕන කියලා මම හිතනවා. එංගලන්ත කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩිකා ස්ටුවර්ට් බෝඩ් ශ්‍රී ලංකාවට එන්න ඕන නැති ක්‍රීඩකයෙක් කියලා තමයි පීටර්සන් කියන්නේ. බෝඩ් කණ්ඩායමේ කපන්න තිබුණේ මීට කලින්. ඔහු අවසන් කාලේ හොඳට කළේ නැහැ. ආසියා උපමහද්වීපයේ බෝඩ් සෙල්ලම් කරපු තරග බැලුවම ඔහුට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ලංකාවට යන එංගලන්ත කණ්ඩායමේ බෝඩ් තැනක් හිමිවෙන්න ඕන නැහැ කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්න cricket world කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවට වාට සුබ දවසක්.